සරෙන් ඔබේ අධ්‍යාපන ජීවිතයට සෙලු ජයග්‍රහණ උදාවේවායි යන ආශිර්වාදය පෙැරදරිව අද දවසේදීත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන පොදු සාහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේයට අදාළ බුද්ධර්මය විශයෙහි දම්ම පදය පිළිබඳව මූලික සාකච්ඡාවක් සිදුකිරීමට දයිස් ප්‍රේනිියත් එ එකො හස්්‍රේනියෙත් ඔබට සමගාමී පාඩම් දෙකක් ලෙසක්‍රියාත්මක වන දිවි මඟට එලිය දෙන දහම් පද පිළිබඳව යම් සාකච්ඡාවක් ඔබේ අධ්‍යන ක්‍රියාවලියයටට පහසුවක් වු දෙෙසා සාකච්ඡා කරදීමට අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා. දම්පද පිළිබඳව මූලික හැඳින්වීමක් ඔබට අවශ්‍ය නෝනත් යම් මාකාරයක මතකාවර්ජනයකට පුනරීක්‍ෂණයකට ඉඩාවකාශයේ සලසා ගනිමින් ලෞතරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව අපි මූලික වශයෙන් ත්‍රිපිටකය ලෙස බෙදා දක්වනවා. එහිදී සූත්‍රපිටකය විනය පිටකය අවිධර්ම පිටකේ යනුවෙන් ත්‍රිපිටකය බෙදාවෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ අතරින් සූත්‍රපිටකේ පිළිබඳ සලකා දැලීමේදී අපිත් දරූ සාකච්චා කලත් තියෙනවා ධර්ම සංගායනාවලදී පළමු සංගීතයේදී සූත්‍ර පිටකේ කොටස් පහකට බෙද ලගියයා කියන කාරණාව. Aද තීගනිකාය මජ්ජිම නිකාය සංයුත්ත නිකාය සහ අංගුත්තර නිකාය කුද්දක නිකාය කියන මේනිකාය ග්‍රන්ථ පහකට කොටස් වශයෙන් වර්ගී කරණයට ලක් වෙන ඉතිං ඒ ඇතුළේ දීගනිකාය මජ්ජිමනිකාය සංයුත්ධ නිකාය අංගුත්ත්‍ර නිකාය. මූල සරූපයන්ට සාපේක්ෂෝ වර්ගී කරණයට ලක් කරලා තියෙනවා. එතැදි මේ සියලු කොටස් වලට අයත් නොවූ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අන්තර්ග්‍රහණය කරන ලද නිකාා ග්‍රන්ථේ වනයේ කුද්දක නිකාය. කුදග නිකාය කොටස් පහලවක් දකින්නට හම්බ වෙනවා. ධම්ම පද ජාතක උදාන ඉතියුත්තක තේරගාතා තේරිගාතා මේ අධි වශයෙන් කොටස් පහලවක් දකින්න හැබ වෙන. කොටස් පහලව අතරෙන් ප්‍රමුකත්තේල්හ සැලකෙන ග්‍රන්ථයක් විදිහයට අපිට සලකන්න පුළුවන්කමක් තියෙනවා දම්ම පද. ඉරිං ධම්මපදය පිළිබඳව මූලික විග්‍රහය සලකලා බැලුවෝත් ්‍රපිටකය සූත්‍රපිටකය කොද්ධකනිකාය පොත් පහලවයි ඒ අතරේ එක්තරා සුවිශේෂී ග්‍රන්ථයක් තමයි ධම්මපදය කියලා කියන දම්මපදේ පිළිබඳ සාච්ඡා කර බැලීමේදී ලෝවතුරා බදුරජාණන් වහන්සේගේ ධර්මෙහි සාරය. ධර්මයෙහි සාරය මේතුළ අන්තර්ග්‍රහණය පවතිනවාය කියන කාරණාව, අපිට සාකච්ඡා කරන්න පුළුවන්කමක් හබ වෙනවා. ඉදිං මේ ධර්මෙහි සාරය අන්තර්ගතව ඇති දමපද දේශනාව, ඕනෑම බුද්ධ දේශනාවේ සඳහන් වන ගැඹුරු ධර්මකාරණාවක්. එ වගේම සාමාන්‍ය ජීවිතේදී අපේ ජීවිතේයට අවශ්‍ය කරන මඟ පෙන්වීමක් උදෙසා හස්ථසාර ග්‍රන්ථයක් ලෙස. අතේතබාග ළඟතබාගන පරිහරණය කළ හැකි, විශේෂ ්‍රන්තයක් වන නිසාවෙන් අපි ධම්මපදය හස්තසාර ග්‍රන්ථයක් විදිහටත් හෙමනැත්තං අත්පොතක් විදිහටත් සලකනව නිසා ධම්මපදය වෙනුවෙන් භාවිත පර්්‍යායනාමයන් හැටියට බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය එමනත්තං බෞද්ධ්‍යයාගේ අත් පොත කියන මේ පරිායනායන් ගෙනුත් අපිට දම්මපදය හඳුන්ුවන්නට පුළුවන්කමක් තියෙනවා ඉලරිින් දම්මපදයෙහි පවතින සුවිශේෂත්වය හේතු කරගන භාෂා ගණනාවකට ධම්මපදය අද වෙනකොට ර්තන ලා තියෙනවා කිය කෙන රනාව අපිට බොහම පහැදිලි කරනාවක්තිං ධම්මපදය වග වශෙන් සල බැලුවත් කොටස් වශෙන් වර්ගී කණයක්තිේෙන බදුදහමේ පිළිවල විභජ්ජවාදයක් බෙදාවෙන් කර දැක්වීමක් අපිට දකින්න හම්බ වෙනවා. එනිසා ධම්මපදය තුළ අන්තර්ගතව ඇති ගාතා හාරසිය විසිතුන ඒවා අන්තර්ගතය අනුව විවිධ වර්ගයන්ට බෙදලවෙෙන් කරලා තයමතුවට වග්ගනාමයන් ඔොබේ පෙළපපුතේ සඳහන් වෙන ඔබට හම්බ වෙනවා යමකවගගය යමක කියල කියන්නේ යුගලය එකම කාරණාවද පැත්ත පිළිබඳව සාච්ාරනවා. අක්කොච්චි මං අවධමං අජිනිමං හාසිමේ ඒතන් උපන ඉහන්ති වේරං තේසන්න සම්මති. එක පැත්තක් කියනවා. යමෙක් මට අක්කොච්චි බැන්න අවදිී පහරදුන්නා අජිනි පරාජයට පත් කරා අහාසි මාසතු දේවල් පැහැරගත්තා ඉති එතනින් සාකච්ඡා කරනවා ඒතම් උපන යිහන්ති කිසිම් කෙනෙක්. ඔහුගේ වෛරය නැවත නැවත මෙනෙහි කරනවද තේසං වරන්න සම්මති හොගේ වෛර සංසින් දෙන්නේ නෑ ම මේ උපට පහැදිලිර දෙන්න උත්සහ කරන්නේ වගගනාම කරණය තුළත් විධමත්භාවයක් පවති නවා. එතකොට එක පැත්තකින් කිව්වා කිසියම් කෙනෙක් ඒක නැවත නැවත සිහිකරවන ොහොගේ වෛරේ සංසිදන්නේ නැහැ කියලලා.ඒ වගේ එහි දෙවැනි ගාථවෙදි කියනවා ඒතන් න උපනයි හන්ති පේරංතේ සූප සමිති කිසිම් කෙනෙක් ඒදේ නැත නවත සිහි නොකරන්නේද. හගේ වෛරේ සංසිදීමට ලක් වෙනවා. එතකට යුගලයක් තියෙනවා. මනෝපු ්හංගමා දම්මා පටන්ගන්න තැනඉදලා. කොහොමද කුසලේ ප්‍රතිවිපකේ, කොහොම ක්ුසලේ ප්‍රතිවිපාකේ. එකම කාරණාවේ දෙපාර්ශවයක් යුගල වශයෙන් සාච්ා කර නිසයි වගේට යමක කියල කිව්වා. අප්‍රමාධී භව වටිනාකම කියන තැනට අප්‍රමාද වගේ කිව්වා. සිත කියන ්‍රසිත පිළිබඳ කියන තැනදී චිත්ත වගේ කියල කිව්වා. ාලයා පිබඳව මෝඩය පිළිබඳව සාච්ඡා වෙද බාලවක්ගේ කියලකිවඉතින් මේ වගනාාමරනයක් විධමත්තාකාරින් සිද්ධවෙල තියෙනෙතුක කොට වග්ග විසිහයක් ගාතාහාරසය විසිතුනා අපි නමතග වෙන කාරණාවක් තියනවා. මේ ඇතුළේ තියන තවත් සුවිශේෂම කාරණාවක් තමයි මේ දේශනාපාටයන් මානවයාගේ හස්ත සාරත්වය කරල් ලඟා වෙන්නේ. මේ සෑම ගාතාවකටම අදාළ කරන නිධානකතාවක් මේ තුළ අන්තර්ගත වෙලා තියෙන නිසායි. නිසා කතන්දරය. ගාතාව තහවුරු කරනවා ගාතාවේ අර්ථය කතාව මගින් නිධානකතාව මගින් පැහැදිලි කරනවා. ඒ වඩාත් යෝග්‍ය විදිහට අපිට අපේ ජීවිතතාවට ග්‍රහණය කර ගන්න ශක්්‍යතාවක් දම්මපදේතිෙනව නිසා අපි සමහර දේවල්වලට කැමති යමකි ගෙන ගණ්ඩයන කොට නිකම්ම කියනවට වැඩිය උපමාය පිදේච්ඡේ විිෝ පපුරිසාත්තං අ ජානන්ති. උපමාවකින් යනකොට කැමතිදෙන් අපිට අපේ දරුන්ට හඹවෙන මේසාකච්ඡය ඇතුළේ බුදුහාමුදුරු දේශනා කරනවා. යස් අස්සුමු කෝරෝදන් විපාකං පටිසේවති. අන්ඩන්ඩ සිද්ධ වෙනදේවල් කරන්්ඩෙපා කියනවා. කරලයිවරු හ අඩන්ඩස් අප ඉදිරිේද පිල්බඳ සසාකච්චකරමතකොට සහර්තන්ලද උපමභාවිතා කර. පවකරපුහාම හරියට චක්කංව වහතෝ පදං. ගොනාාපසු පසේන කරත්තරෝදේ වගේ. පින්කරපුහාම චායාවානපායිනේ. හරියට හෙවනැල්වගේ තමන් අත හැරලයන්නේ නැති. එතකොට දැන් මිනිස්සුන්ටේදේවල් බොහොම ඉක්මනින් ලංඟාවෙනවා. මේදේවල් දැනගන්න පුළුවන්. සිේ යෙන් උපකරණය උපමාවට ගත්ත. හරියට අඥඥානයක් කියන කෙන දබ්බහි සූප රසංයතා පොල් කටු හැන්ද වගේ. ඒක ඕනම මාලුපිනියකටදාන හැබැයි හැඳද කවදාවත් රසකිව් වෙනෑ. එනිසා මෝඩයා කියනෙන අඥානයක් කියන කෙන ධර්ම සාහිත්‍යය ඇ තුළේ බාලයා කියන කෙන එය කවදාවත් මේ ධර්මය දැනගත්තෙ නෑ මේ යහපත් ආදර්ශයන් ජීවිතයට ගත්තන හරියට ඔහු පොල් කටු හැදක් වගේ ඕන එක්කට දානවා කිසි රසයක් දන්නේන. ඒගේම ටගල අපට තේරෙනවා පොල්කටු හැන්ද මෙහිපු කාරණාව මේක ජිවහාසූපරසංයත හරියට රසදිව වගේ. පරසදිවගේ තකොට අපේ දිවට ඕන රක්තිත්තය මුුල් පැනිර ේවා ොම පහස්ස ග්‍රහණය කරගන්න පුළුව ඉතින් මේහසසාආේක්ෂ ෞද්ධාවගේ අත්ොත හැටියට අපේ දරූ ලඟත් ඔබේ ජීවිතයට ළඟරතේතු බොම වටිනා කියෙන ධර්මග්‍රන්තයක් හටියට අපිට මේ දම්ම පදේශාව ඉදිරිපත් කරන්න පුළුවන්ක මක්තිය ඔබට මඟ පෙන්වන්න පුළුවන්කමක්තියවා ඉතිරි එනිසා මේ දම්ම පදෙහි වටිනාකම. ද හයිසේකට හ පත් බදදු හාමුදුරෝන්ගේ දේශන පාටයන් ඒක රශී වෙචත්තන මේක තුන් කාලට මයිත එනිසාන අපි ධර්මයට කියන්නේ අකාලිකයි කියලා මේ අතීතයටත් වලංගයි වර්තමානයටත් වලංගොයි අනාගතයටත් වලංගුයි එනිසා මෙ තුන්කල් ධර්මරන්තයක් හැටියට. මේ අකාලික වූ ධර්මග්‍රන්තය පිළිබඳව. ඔබේ ශිෂ්ෂ ජීතයයාලෝක මත්කරගඩ වශකරන මඟ පෙන්වීමත් ඒහ සාපේක්ෂව විභාගයේද අනිවාරය ප්‍රශ්යක් හැටියට වසර ගණනාවක් තිස්සේ දම්මපදයන්. ලකනු දහහි ප්‍ර්නයක් නිර්මාණය වෙලත් තියෙනවා ඉරිං ඇනිසා අපි අපේක්ෂා කරනවා මේ වර්ය ඇතුළේ දත්. ඔබට ඉතා අප පහසුවෙන් ලකුණු දහයක් පයාගන්නට පුළුවන් ශක්්‍යතාවක් ට මැසුරෙන් ලගර පුලුවන් මක් බේ ම ද මූි හැදදි නීමට වශරන මූ ි ගන්න ම ම යාග විචාත්ම ප්‍ර්යකදී පූර් ප්‍රවේශයේ සඳහා මේදේවල් ඔබ ඔබේ පිළිතුරු පත්‍රය ඇතුළේ ගොුණු කරන්නට උත්සහවන් වන්න. අපි සාකච්චා කල බැලවූත්හෙම ඔබට බොහොම පහසුයි අලුතෙන් ආපු ගාතා ටික් ඕපාතික වෝබේ දහය එකොල් හස්්‍රේණීවලටආාවන්නෙ වෙයි හය හතා අට නවේශ්‍රේණීවලදී එකතු කරගන්නා ලද දැනුමට යමක් අලුතෙන් එකතුුණා පමණ යනිසා. මේ ඇතුළේ නැවතවතාවකා වර්ජනනාත්මකව විමසා බැලිීමක් ඔබට තියන ඉරි එකො හස්ශ්‍රේණ තියන දම්ම පදේශාව පිබඳ සාකච්චා කලපම පිය කලින් ඔබට පූර්. දර්ශනය සඳ භාවිතකරපු අක්කොච්චි මං අවදීම ශිෂ ජීවිතය හාසාපේක්ෂෝ සලකා බැලීමේද. බොහෝ දෙනෙක් වෛරී සිතු විලිවලින් බොෝ ගැටුම් ඇතික ගන්නඩ උත්සාහ කරනවායිට හේතු කාරණාවන් තමයි බදු හාමුදුව බොදුවනින් දෙදකලපිටි දේශනා කරි. එයාමට බැන්න. එයාමට පහර දුන්න. අක්කොච්චි මංකෙලකේ මට අක්කොච්චි මං මංමට අක්කොච්චි බැන්න මංමට අවදී ය පහර දුන්නා. අජින මව පරාජයට පත්කරා අහස. මසතුදේවල් පහැරගත්තා තරු ලිපත්න් ඔබ ේදේවල්ලටමමුතුවයෙන් ඔබට උදාහරන නිදර්ශන සම්පානය කරන වශ්‍ය කරන්නේ නෑ. ඉතා සුළ කාරණාවකින් ප්‍රකෝපවන මානව සමාජයයක් අපි දකින්නට හම්බ වනයකට බාල මහල තරුණු වැඩිහිටිමේයාදී ප්‍රබේදයක් නැ ඉරිං ොදුහාමුදුරු මතක් කරන ඒ තං පනයිහන්ති. කිසියම් කෙනෙක් දේවල් නැවත නවත මෙමෙහි කරනවානම්. හ අප අරනනිීවරණ ධර්මයන්ගේ සාකච්ෂා කරන ව්‍යාපාතිෙන් ඇලල්ලගිහිල්ලලා ඔහු හරියට නටන ජලය හාසාපේක්ෂව ඉතා පැසමින් සිට ඉතාශනික තීරණ ගන්න අයිහරහා සමහරවෙලාවට සමස්ත ජීවිත කාලේ මන්දකාරයට පත් කරගන්න අවස්ථාවන අපට නිදර්ශන ප්‍රෘතියක් බැලත් පකුවත්පත් සඟරා පරීක්ෂණෙක් පරීක්ෂණ පරීක්ෂා කරව ේසිල දේවල්ලද අපටේවල් බොම පැදිල දකිනම නි සබදවු මතක් කරනවා ඒතන් වේරම් තේසන්න සම්මතියෝග වර සංසිින්දනය නැහැ ප්‍රයෝජනයක් නෑ හටත්. චිමං අවදමගේ මනත් පැත්පි සාක්ච කකාරාවගේ. ඒ දේවල් නොසිතනාය. ඒවා තහැරලදානයි. සත්්‍යයට ඉඩදීල බලාගෙන ඉන්නයි. තමන්ගේ සත්‍යවාදී බව තහවුරු කරගනිමින් අන්‍යයන්ගේ කාරණාවන් පසුපස්ති හමාය ැතුව තමගේ ජීවිත අභිමතාර්ථ වෙනෙන් කටයතුරනයි දේවල් වෙනෙන් කා ඩංගුරන්න නත්සාරන මකද හේතුව දේවල් ලබේ මනස ඇතුලු සැනි දේවල් එක් ඔබදුවන්න පටග නොබේ අනිත් සියලු රාවන් පැත්ගින් තර තව කනගෙන් පලිගන්න නොත්සාහරන. ඉරි මේහ සාපේක්ෂ දාන තව විර්ශයක ල ට කකාරනාව බොහම පහැදිිව ඔබේ ජීතරග්‍රහණය කරගන පුලුවන්වෙයි තුල ස් හමදුරු අභාතමයි ද හරුවම කාරණාව දේශනා කරන්න සුද්දෝදන රජ්ජරුවන්ට සහෝදර පජාවක් සහෝදරිය පජාවක් සුද්හෝදන අමිතෝන ම දෝතෝදන ෑදි වශන් ඇඒගේ අමිතා ප්‍රමිතා කියල සහදරය දෙකුත් හිියක රාව බෞද්ධ සහිත්‍ය සහන් වනවා. ඉතින්ම නැනිවරුන් දෙදනට හිටරපු එක පුතෙක් තිස්ස. තුල්ලතිස්ස යා වයිසර හිල්ල මහන වෙන වයිසර හිිල්ලා මහනවෙලා ආරාම ඉස්සරහම පුටුවක වාඩි වෙලයින්න මොමස්තුල ශරීරයක් තියෙ තරබාරු ශරීරයක් තියන වයිසින් හෝකරාගහිල්ල හැබැයි වයිසර කියහිල මහනවෙලයි යප සපඳදා වෙලාන්නැහැ. එන ආගන්තුක වෙන හාමුරුව හහාදදුර පන්ස ස්තර වාඩිවෙල ගට වන්දිනවන්හන්සට. ඉදිරි හමුදුරත් හරි ජාරුවෙන් වදනාටික බාරගනයා තමන්ගේ නැතිගුණයක් ප්‍රකට කරමින්. ත්තරි මනුසදමයක් තමල්ලක් නැති ගුණ පට කරන්න උත්හ කරනවා කියලක නෙති තු හර රග මේ කාරනාව දකිනවත් පරුණ වියෙන් හාමුදුර කෙනක් දැළෙව ලහන අබොහන්සට වස් කියද මට වස්නෑ ඉති හෙෙන බහන්සේ වැඩිහිටියගේෙන් වැදු ල න්නේය හන්සර වැදක් න්න න්න දහාමුදුර හම්බ වන්න කියෙල බදහාහමදුර ගට එක්ර න්න ත් කරන නමන්නන කියෙල යාගේ අභිමානක් ශාක්‍යවංශය අභිමානය පුරාජේරුව කියන්න පටන්ගන්න හාමුරුව මේ පිළිබඳව වනනි හාමුර දනවත් කල ද හාදුරුවන්ට. මේ රනාව දිරිපත් කර පවෙල බද හාමුදුරත් අවාදරන. ඒය අවාද පිගන්න බදහාමුරුව දශනා කරන ඔබහන්ස සමගන්නට අ වශ්‍යය යනති භික්‍ෂන් වහසේලාගේ උන්හන්සේ සමාවගන්න ෑ සිකනක ග ති නිස අවසානිද ද හාමුදුරුව උන්හන්සේගේ තිහස පිබඳු සාකච්ඡාන අදවිතරක්නවයි න්හන්සේ. පෙරාත්ම භාවලදිත් මේ විදිහ. උඩගු භාවය නිසා විධාකාරයේ අපහසුතාවන්ට පත්වනා කියලලා නාරද සහ දේවල කියනමේ. ආජීවකය ජටිලියෝද දෙන්න පිබඳව කරනු කාරණාවන් දේශනාරයකෙන කාරාව ප බෞද්ධ සහිතය සඳන්න ැති නිෙසා. කිසියම් කෙනෙක් වෛරී සිතු විලි කිසියම් කෙනෙක් මට බැන්න පහරදුන් ආධිවශන් මේ වෛරී සිතුවිල තියන කටයතු කරවත්තම හොගේ ජීවි පසගම වවා කෙන කාරනාවට හොඳ නිදර්ශනයක්කට මේ හර හාම්බයන. ඒවගේම තංචකම්මන් කතන් සාධයන් කත්ව අප පිසාකච්චා කර කිසියම්යක් සිද්ධ කරලයිඉවරවෙලා. සස්සම් කෝදං විපකං පඩිේවෙති ප්‍රතිපඵලන ලාවාවිදි. කඳු පිරිදනැතින් මෙහකරගන උබටත් මේ කාලසීමාවේ කොරෝුණා වසංගත තත්ත්වය ෆෝර්ණ එකක් හම්බවෙලත් තියෙනවා. අන්තර්ාල පහසකුවන් හම්බ වෙලා තියෙන. ප්‍රමාදවෙලා පසු ඇැවිලා ප්‍රතිඵල වෙනකොට අඩන්ඩ සිද්ධ වෙනවානන්නම් ඔබ වැනි දේවල් වට යොම වඩ පා මේ කාරනාව ධර්මාකු ග්‍රහකරගත් වෙන පසු ිමක්තියන හැ ශිෂ ීවිත ගතකන ඔබට අපි කියන ඔබ යමක් කර ඉවරවෙලා ප්‍රතිඵල පමිණීමේද කණගාට වන්නඩ වෙනවන කදඳලු පරිදනෙතින් මෙහහි කරන්නව වන වන් දේවල් සිද්ද කරන්නෙපා තංචකම්මන් කතන් සසාද යන්කත්වවා අනු තත්පති යස්ස පතිතෝ සුම නෝවිපාකං පටිසේවති. ප්‍රතිඵලනකොට සතුටින් මෙනහහි කරන්න පුළුවන්න්නන් ඒ වගේ දේල් වැඩි වැඩියෙන් සිද්ධ කරන්න ැෙකට බහමපුරු දන කතාතිය හැ ප කාලෙත්ක්ක මේයල සකච කර ලාලක් නැහැ අත්තනාව කතන් පාපන් අත්තනා සංකලෙස මේ ජීවිතයට වග කියන්න ඕනේ වනත් කෙනෙක්නේ තම තමන්මයි බුදු හාමුදුු දේශ කරනව තන් කරනලද දේනිසා තමන් පරිසි භාාවට පත්න අත්න තං පා ත් ද කර හොද ද ම පරිසිද වන ද ද පචත් න් ද තමන්ගේ පරිසිදු බහෝ පිරිසිු ාවයනුව වෙනත් ෙකු ද රප ය පත් කල යුත්තේ නොේ. එනි ශිෂ ීතය පිළිබඳව දැන් ඔබ මුලින් සිහිපත් කරපු ආකාරයට තාාරන්නේ එලිපත්තෙන්නේ ඔබට බොම සවිංඥා ිකත්වයක් තියනො බෝබ තීරණය කරන්න බේ මන් මාර්ගෙ කොයි ආ අරද කියලා මොකද හේතුව සුකරානිය අසාධනනි අත්තනවා අහිතාානච ොහොම පහසුයි තමන්ට මන්ගේ අනාගතයට අහිතර දේවල් සිද්ධ කරන්න හැබැයි යංවේහි ංච සාදුංච තන්ගේ පරමදුක් කරන්න තමන්ගේ හිත පිණස හ පිනිස ේවල් පවතින දවල් කරන්න හරි අමරි. ඔබ දුරකතනයත් එක පෑ ගනක්කින්නවා හැබයි පොතාතට ගත්තහම විනාඩි දහයක් යන්න කලින් ඔබට විධ වශ්‍යතයනවා නිදිමතයනවා ඉරිං ආද කාරණාවනවා එනිසා සුකාන්‍යයසාධනනිය අත්තන්වාහිතාන් තමන්ගේ අවැඩට පවතින දේවල් කරන්න බොහොම පහසයි. හැබයි යන්වේ හිතංච සාධංචතන්ගේ පරමදුක් කර. හිත පිනිස යහපත පිනිිස පවතින දේවල් කරන්න බොම අමාරි බලන් අපේ මුණු බල බදුහාමුදුරු දේශනා කරා හා සාපේක්ෂයි, ඔබේ අධ්‍යන ක්‍රියාවලියයට. පරම වටිනාකමක් සහිත ගාතා පැක් ම පි සාකච්චාර අශන බේ පොත්නේ සේදරිට මේවා සලකුණු කරලතියාගන්නදේ විභාගෙට විතරක් නෙවයි සම්පර්ණ ජීත කතාවට මඟ පෙන්වන පාඩම්. ඉදි එත් එක්ක ට හය පන්තියේද සාච ක් ච න පිබඳව සාචා ව අචරිිත්තු ්‍රක්් චරය ප හරි ලසු දර්ශනද ක්තියෙනවා. ින්න කොචාව ජායන්ති කීන මච්චේව පල්ලෙක් ජීවිතේ යම් තැනකදී ඔබට පසුතැවැන්න සිද්ධවෙන වනන් හරියට අර. දරු ලක් ලඟ න්න ොස්වා හිනි යාාවගේ. ඔබත් මාවට නිරන්තරෙන් සිහිපත් කරන්න උත්සාහරන කාරනාවක්. ඔබේ මේ ශිෂ්‍ය ජීවිතය ලස්සන විලක් බවට පත් කරගන්න. ඒවිලේ ලස්සන පස්පියුම් හදාගන්ඩ ලස්සන නීලවරණ ජලයයක් එකතු කරගන්න කුණුුවෙන්ඩ තියනෙන තැන් කුණනුදිය ගලාගනෙන්න්න පුළුවන් තැන් ත්‍ර තැන්ටික ලක් වන්න දැ තන හන සිතුවරයා ප ර ති ට කිය ව ලෙසන දාහරන දි නිසා ීවිත හොඳ කාලෙදි. බ විල් පුරවගන්ඩ. තුර එන පාරවල් වැඩි කරගන්න. ක්‍රමමාණු කූලව පතුර මුදදාහරින්න අනිත්තා අයට ප්‍රයෝජනයට ගන්නේ විල්දන්න මොද රකුස කරක්ගත් විල්වල වැඩක් නැෑ රි එනිසා ලොක කතන්දර ප්‍රමාණ ඇතු ඔබ සාචා කරන ය නිසා යම් ැනක ඔබ හල විය ල ිච්ච තැද පසතැෙන්න්ඩ වෙන වන මට පුලුවන් කාලමගේ ජීතයට මේදේවල්රගත්ත හැ කියල ඔබට යම්මාආකාරයක පශ්චාත්තාපයක්ඇැතිවේවේ නිසා සෙන්ති චාපාති කීනාව පුරාණ්‍යය අන්තුරම් වැරදී ලක්කවලට ඊ තල විදින්ඩ අන්නප. නිවැරදි ඉලක්කේ හොයලා නිවැරදි ලක්ෂය වෙනුවෙන් ඔබ ඊතල යොම කරන්න රනම තක ති උට්ානවතු සතිමත වෙනුවෙන් ඇන්න තිෙන ගමන් මාර්ගේ. ඔබ ඇතිකරගතයතු ගුණා ගටි ගැතන් මයි අසාසන ගතාවෙන් කියන්නේ. එතින් ඒ කාරණාවන් වලට එළඹුණොත් නිවැරදි උත්සාහයක් නිවැරදි සිහයක් එවගේම විමසාබැලීමක් දැහැම දිව පවත්මක් කරනාවවල බට අශක කර මග පෙන්නෙම උට්ානමතු සතිමතක කියන ගාාවෙන් ලබදන වතින් ප අපිට මතක් වෙනවා. කුම්ඹ ගෝෂක කතාවස්තුව ඇතුළේ තමන්ට දේවල් තිබුණට ඔහු නිකැල් කෙනෙක් හටියට කටයතු කර උද්ධාමයට ආඩම්ඹබරයට පත්තුවෙන ඇති මේ ගමන් මාර්ග යන්න පුලුවන්ම්. අප මතස්සය සෝභි වටතිඔබට ීර්තිමත් පුරවැැසිියෙ කැටියට මේ මහපොලවට බරක් නොවන කෙනෙක් බවට පත්වෙෙන්න්න පුළුවන්කමක් තියෙනවාඉතිං. එනිසා ඔබ අපේ රටට වශ්‍යයි, ජාතියට වශ්‍යයි, ආගමට අවශ්‍යයි. එනිසා ඔබට මතක් කරන්න තියෙන්නේ මේ මඟ පෙන්නීම. සැෑ මානවෙක් බවට පත්රව ඉදි දමපදේ වටිනාකම් සමුදා තියනවයි පි බඳ ෝබ ආර්ජය කර චාත්ම ප්‍රශ්යක දව ට යන්න ළුව ගම මාර්ග හමයක් තියන ේසිල්ල ජවිත දර්ය වට පත් න පංචි ප්‍රශ්න කීපයක් තියන සලකබලන්න දමපදේ අයත් පට නම්ර ප සාචර නි යගන්තේ. වදග ගණන ගාතා සං්‍යාව නිධානකතා ප්‍රමාණ දිං ේදවල් හම සරල ප්‍රශ්න එත්තෙකමට එ ප්‍රශ්න ඇතුලට සාචා කර ලම් ප්‍රධානකම ේමවත මේ ඕනෑම ගතාවක් ශිෂජීවිතයට සබන්ධ කළ විාත්මක ප්‍රශ්යක දාාරනතුනක් සමග ඒ ්‍රරශී කරන්න පුළුවන්න. ගේම ී ස ලොත් ස ජ ගැටුම් යම්තතා දුරට නිරය කරන්න දේවල්ල මග පෙන් ීම ර ර ර ශ ම ප සහි ති නි දම පද පදශ ම ්‍රන් යක් ගත් ව යි පහදන්න මේකට ප්‍රටක් ජාතියක් ආගම කාලබේදයක් කුලබේදයක් उस පහත්බේදයක් උගත්නූ ගත් බේදයක් මේ කිසිද ආකෘතියකින් තොරව හස් සාරග්‍රන්තයක් හැටියයටට ළඟතියාගන ඔබට මේ සියල්ල උපදේශමක ජීවන මාර්ග එවගේම ජීවිතයට ආලෝකයේ සම්පාධනය කරන ඉගැම මැටිර සසාචාව ලක්රාන්න පුළුවන් මක්තිය නිසා එකතකින් අපි ඔබට ආරාධනා කරනවා විභාග ජයග්‍රහණය වෙනුවෙන් මඟ පෙන්මිම උපයෝගි කරගන්න අනෙක් පසිං ඔබේ ජීවිත කාලය පුරාවටම මේ දම්ම පද උපදේශය ඔබේ ජීවිතේ ළඟ තබාගන්න. ඔබට ආලෝකින් ආලෝකෙයට යන්නට එය මඟ පෙන්වාවි. තෙරුවන් සරණින් ඔබට ෑග්‍රහ ීවි ය ග්‍රහ ව ස.